අයිබෝන් කියලා පිළිගන්නවා ඩිෂන් ටෙක් YouTube channel එකත් එක්ක එකතු වුණා ඔයාව. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද W3 School කියන වෙබ්සයිට් එක ඔයාගේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ PC එකේ ඔෆ්ලයින් version එකක් විදිහට පාවිච්චි කරන්න කියන එක ගැන. එහෙනම් දිගටම එකතු වෙන වීඩියෝ එකත් එක්ක අපි අද ඒ දේ ගැන step by step කතා කරමු. वीडियो पटांगदीम की मम अदरण वेडेगा इधिंग सामानक मे वीडियो बलन पुला W3 स्कूल की वेबसाइट अवबोधया नति यालू इधिंग एआई वेनवे मम पड़ वेलावर मुखद मे वेबसाइट सह मेक तीन वटनाकन पोड पेहदी के इना W3 स्कूल के लिए वा प्रोग्रमिंग वेब डेवलपमेंट मे वे सैट आसकर මුලින්ම සරලව ස්ටෙප් බයි ස්ටෙප් මේක ඉගෙන ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් සරලම තැනේ ඉඳන් ඇඩ්වාන්ස් පොයින්ට් එකට යනකල් හරි විදිහට වැඩක් කරගන්නේ කොහොමද කියන එක ගැන මේ වෙබ්සයිට් එකේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දම ගොඩක් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් වල ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල උනත් මේ වෙබ්සයිට් එකේ කෝඩ් කොටස් පාවිච්චියට ගන්නවා. ඉතින් ඒ තරම් වැලියු එකක් ඒ තරම් පිළිගැනීමක් මේ වෙබ්සයිට් එකට තියෙනවා. ඉතින් ඒ හින්දම ඔයා self study කරන කෙනෙක් වුණත් එහෙම නැත්නම් අර මං කිව්වා වගේ programming subject එකකට web development subject එකකට අලුතෙන් ඇතුල් වෙන්න ඉන්න කෙනෙක් වුණත් ඒ දේ පටන් ගන්න හොඳම තැනක් තමයි මේ W3 school කියන්නේ. මොකද මං කලිනුත් කිව්වා මේකේ මුල ඉඳන්ම advanced point එකට එන එකල් අදාළ කරන details තියෙනවා. ඉතින් මං හිතනවා website එක ගැන යම් කිසි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. මේක නේ තවදුරටත් විස්තර ලබා ගන්න ඕන නම් මේක මොන වගේද බලන්න ඕන නම් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් මම මේ අද කතා කරන විදිහට ඔෆ්ලයින් එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරගන්න. ඉතින් ඊළඟට මම එන්න මොකද්ද මේ ඔෆ්ලයින් කතන්දරේ කියන එක ගැන. වෙබ්සයිට් එකක් පාවිච්චි කරද්දී ඔයා දන්නවා අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාට සමහරක් විට හැම වෙලාවෙදිම මේක නැති වෙන්න පුළුවන්. ඒ කියුවේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා තනින් තැනට යනකොට වෙබ්සයිට් එක ඔයා ගාවම තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. මෙතනදී තමයි මෙන්න මේ ඔෆ්ලයින් version කියන එක අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් අර වෙබ්සයිට් එකේම කොපි එකක් අන්තර්ජාල පහසුකම් නැතුව, ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැතුව ඔයා ගාව තියාගෙන පාවිච්චි කරන එකට තමයි මේ ඔෆ්ලයින් version එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ. එතකොට ඔයාට මේක යන ඕනම තැනක තියාගන්න පුළුවන්, ඕනම ඩිවයිස් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මේ දේවල් හින්දා ඔයාට මේක ඔයාගේ යාළුවෙක් විදිහට ඔයා ගාවම තියාගෙන ඔයාට අවශ්‍ය විෂය කොටස් ලේසියෙන්ම බලා ගන්න, ඒ වගේම මේ වෙබ්සයිට් එක පරිහරණය කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ඔෆ්ලයින් version එක ගොඩක් වටින්නේ. දැන් අපි යමු කොහොමද මේ වෙබ්සයිට් එක ඔෆ්ලයින් version එකක් විදියට ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න කියන එක බලන්න. මම මේ වීඩියෝ එකේ description එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක ඔයා click කරන්න. එතකොට ඔයාව ඩවුන්ලෝඩ් කරන page එකට අරන් යාවේ. මේක Google Drive එකක්. ඉතින් එතන තියෙන ඩවුන්ලෝඩ් icon එක click කරලා ඔයාට පුළුවන් ලේසියෙන්ම මේ ෆයිල් එක, අතරම මෙතන zip ෆයිල් එකක් තමයි තියෙන්නේ, ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ටිකක් විශාල ෆයිල් එකක් හින්දා, විශාල ෆයිල් එකක් කිව්වේ MB 600කට අසන්න ප්‍රමාණයක් තියෙන හින්දා සමහරක් විට මේ වගේ මැසේජ් එකක් එයි. ඒකත් ඇක්සෙප්ට් කරලා ඔයාට පුළුවන් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැන් මම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. මම කලිනුත් කිව්වනේ මේක zip ෆයිල් එකක් කියලා. දැන් තියෙන්නේ මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න. zip ෆයිල් එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න පාවිච්චි කරන software එකක් පාවිච්චි කළා. WinRAR වෙන්න පුළුවන්, 7zip වෙන්න පුළුවන්. ලේසියෙන්ම පුළුවන් මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරගන්නකොට ඔයාගෙන් password එකක් ඉල්ලයි. password එක විදිහට Dilshan Tech කියන code එක දෙන්න. ඔයාට මේ වෙනකොට video එකෙත් මේ password එක display වෙනවා. මතක ඇතුව මේ විදිහටම හරියට password එක දෙන්න. ඉතින් එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ normal විදිහට ෆයිල් තියෙන folder එකක්. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාත් මෙතනින් තෝරගන්න ඕනේ index කියන ෆයිල් එක. මේක HTML ෆයිල් එකක් තමයි තියෙන්නේ. මේක ඩබල් ක්ලික් කරපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ browse එකක් කරහා මේ W3 school කියන වෙබ්සයිට් එක open වෙනවා. ඇත්තම කිව්වොත් මේක සම්පූර්ණ සයිට් එකම මෙතන තියෙනවා. ඔයාට පුළුවන් මේක හිතේ හැටියට පරිහරණය කරන්න online version එක වගේම. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක යාළුවා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම ඔයා ඩිෂන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්තම්
දැන් මේක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පල්ලෙන් comment කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් යාළුවෝ හැම වෙන්න එනකල් යාළුවෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.